මෙවැනි ආකාර විශාල ක්‍රීඩා වේදිකාවට එන අවස්ථාව ඉස්ලාමෙන් සමරූපෙලිනේ ලැබෙනවා ඇති. ත්‍යාගයක් ලැබෙනවා මේ කලබක් ලබා දෙනවා විස්සයි විසිදක වසරේ අපි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී සශිනි ජයනෙත්ති අපේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුමිය මතක් කළ යුතුයි
එතුමියගේ කැපවීම එතුමියගේ වගවීම වගකීම හරියාකාරව ඉෂ්ට කරමින් 2021 වර්ෂයටම අපි අපේ ක්‍රීඩාංගණ 27ක් සහ ප්‍රජා මණ්ඩල 47ක් එකතුව විවිධ ක්‍රීඩාවට දක්ෂ කම්පාපු දරුවන්ව තෝරා ගන්න විවිධ ක්‍රීඩාවලියන් තිබ්බා බාස්කට්බෝල් මැච් තිබ්බා කාය වර්ධන අංශෙන් අපි දරුවන්ගේ ඒ උනන්දුව උරගා බැලීමට කටයුතු කරා පාපන්දු ක්‍රීඩා උත්සව තිබ්බා ශාරීරික ක්‍රීඩා වොලිබෝල් ඒ වගේම එල්ලේ කැරම් නෙට්බෝල් ටේබල් ටෙනිස් මේ බොහොමයක් ඔබ මම හිතන්නේ ඔබගේ අර අපි පෙන්නපු රූප රාමු තුලින් දකින්න ඇති කියලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් පමණ මේ සියලුම ක්‍රීඩාවන් වලට ඉදිරිපත් වුණා. ඒ 600න් අද අපි 45ක් ඇගීමට ලක් කරනවා. ඊට අමතරව මම පැහැදිලිවම කිව යුතුයි පුංචි ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකික නෙට්බෝල් කණ්ඩායම විසින් ආසියානු කුසලතාවය කුසලානය ජයග්‍රහණය කළා. අපිට මහත් සතුටක් ඒ වගේම මුළු රටටම විශාල කීර්තියක් ලබා දුන්නා. ඉදුෂා ජනනි පෙරේරාට ඉදුෂාට අපි ලක්ෂ 5ක ත්‍යාගය ප්‍රදාන කරන ගමන් මේ ජයග්‍රහණය මේ පුංචි ශ්‍රී ලංකාවට මේ කීර්තිය ලබා දීපු අනිත් අයව අමතක කරන්නේ එයාටත් ත්‍යාගයක් රුපියල් 30,000ක ත්‍යාගයක් කෙනෙකුට ලබා දෙන්න කොළඹ මහනගර සභාව තීනය කළ තියෙන එකට මමත් නියෝජනාගාර අධිපති ඇතුළු අපේ නාගරික මන්ත්‍රී කණ්ඩායම සම්මත කරගෙන අද මේ උත්සවයේදී ඔබට උපහාර දැක්වීමට අපි සූදානම් සිටිනවා. ක්‍රීඩාව කියන්නේ මිනිසෙකුගේ ජීවිතයට අතිශයම අවශ්‍ය අංගයක්. ක්‍රීඩාව තුළින් අපේ පෞරුෂත්ව වර්ධනය විතරක් නෙමෙයි අපිට අපේ පෞද්ගලික සෞඛ්‍ය මානසික වර්ධනය ඒ වගේම යහපත් පැවැත්මත් ක්‍රීඩාව තුළින් අපිට ලබා ගන්න පුළුවන්. විශේෂම කණ්ඩායමක් හැටියට අපි කොහොමද හැසිරෙන්නේ අපි ජීවන කුසලතාවයන් වර්ධනය කරගන්නේ කොහොමද ජීවන කුසලතාවයන් වර්ධනය කිරීමේදී ක්‍රීඩාව කියන එක විශාල ලෙස පිටුහලක් හැටියට මම දකිනවා. මොකද ඉන්ටර් කමියුනිකේෂන් ස්කිල්ස් හවු ටු කමියුනිකේට් විත් අදර්ස් එතකොට ජය පරාජය කියන එක තමාගේ ජීවිතයට අදාළ කර ගැනීම ඒ ජය පරාජය තුළින් තමා කොහොමද ශක්තිමත් ඉදිරියට යන්නේ. මොකද අද අපි දකිනවා සමහර වසරවල ලෝකෙ දිවිනහ ගැනීම් සිදුවෙන රටවල් අතරින් අපි පළවෙනි තැන ගත්ත අවස්ථාවල් තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි අපේ දරුවන්ට අපි ජීවන කුසලතාවයන් හරියාකාරව ලබා දීලා තියෙනවද කියන එක ගැන ගැටළු සහගත තිබිච්ච අවස්ථාව. ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතෙන් අපි ලබාගත ගත යුත්තේ කුමක්ද? පොතපතෙන් ලැබෙන දැනුම පමණක්ද? එහෙමත් නැත්නම් ක්‍රීඩාවෙන් ලැබෙන ජීවිතයට අරමුණක් සහ පිටුවහලක් වෙන විශාල ලෙස අංශයක් හැටියට දකින ඒ ක්‍රීඩාවත් අදාළ කරගෙනද? ඊට අමතරව සාර ධර්මයන් කියන්නේ මොකක්ද කියන එක හරියාකාරව තේරුම් බේරුම් ගැනීමද?